ඒහි පසිකෝ ඒහි පස්ිකෝ එ දනුමය දකි නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුතස් වසනාවන්ත පින්වතුනේ. මේ හිමිදිරි පාන්දර එහි පස්සිකෝ ධර්ම දේශනාව තුළින් ජවිතයට වැදගත්වන වටිනා දහම් කරුණු කීපයක් එකතු කරන්ඩතමයි ම බලාපොත්තු වෙන්නේ. පින්වතුනි බෞ්ධ ජීවිතයක් ගත කරන ඔබ එදිනදා ජීවත්වෙන කොට ඔබේ ජීවිතය රිජුව නිවැරදිව සම්යද දෘෂ්ටියක් ඔස්සේ වැරදි ආකල්පවලින් තොරව ඔබේ ජීවිතය ඉදිරියට ගමන් කරවඩ ඕන ඒක අත්‍යවශ්‍ය දෙයක් එහෙනම් පින්වතුන ඔබ සැබෑ බෞද්ධයහැටියට කටයුතු කරද්දි ඔබ තුළ තියෙන් ඕන ගුණයක් තමයි සීලවන්ත භාවයකෙනෙක. විනය ගරුක භාාවයකයෙනක. සංවර භාවයකයෙනෙක පුද්ගලයකුගේ දියුණුව සඳහා වේවා පවුලක දියුණුව සඳහාවේවා. රටක දියුණුව සඳහාවේවා අංක එක විනයයි. විනය තිබුණොත් තමයි එයා දියුණු මනුස්සෙක් බවට පත්වෙෙන්නේ. විනයක් නැත්තන් එතන පැවැත්මක් නෑ පින්වතන. ඕනම ස්ථානයක නිවසක් වේවා කාර්යාලයක් වේවා ආයතනයක් වේවා, රටක් වේවා පවුලක් වේවා විනයක් ඕන. ඒ රාමුව හරියට හඳුනගෙන ඒ රාමුව තුළ ජීවත්තු නොත්. ඔහු දියුණු කෙනෙක් ආයතනය දියුණු වවා එහෙම නැත් තමන්ගේ කාර්යාලය දියුණු වවා රට දියුණු වෙනවා බලන්න සිංගපූරුවයි සෙල්ලම සංවර්ධන ක්‍රියාවලියයේ මුලින් මැහැදේ ඩිසිපලිින් විනයයි. ඒ නිසා විනය නැතුව රටේ සංවර්ධනය පෙන්නැ කොවිතරන් ගොඩ නැගිලි තිබුණත් යනවාහන තිබනත් මොන්නත් තරම් දනවත්තු හිටියත් විනය නැත්තං පාරි විනය පේෙන් නැත්තං ආයතනය විනය පේෙන් නැත්තං රටේ මිනිසුන්ගේ විනය පේෙන් නැත්තං රටට ආදර්ශය දෙන නායක යෝ විනය ගරුක නැත්තන් ඒරට සංවර්ධනය වෙනවයි කිය කියන්න බෑ. ඒ නිසා අංක එක ඕනම තැනක විනය බුදුරජාණන් වහන්සේ භික්ෂු සමාජය තුළයි ගොඩනැගුවි විනයහඒයි විනය පිටකයක් වෙනම දේශනා කළේ රාජිකාපාලි පාචිත්‍ය පාලි චුල්ලවග්ග පාලි මහාවක්්ග පාලි පරිවාරපාලි විනය පිටකයා. භික්‍ෂූන්ගේ සෑම අන්සයක්ම සකස් කරන ආකාරය කිෙව්වා. යන එන කනබොන ගමන් යන අන්ඳින පලදින කතාබහ කරන මේ සියල්ල විනය ගරුකව සිද විය යුතුයි කියලා. ආදර්ශ සම්පන්න මනුස්සේක් නිර්මාණය වෙන්නේ ඒක නිසා විනයගරුකත්තය අත්‍යවශසයි පුද්ගලයකුට පවුලකට සමාජයකට රටකට. ඊඩ පස්ස තමයි දිවලපමන් සංවර්ධනය ගැන කතා කරන්න. නැත්තං සංවර්ධනය කල්ල විනය හදනඕන මේ විනය හදර සංවර්ධනය කරගෙන යන්නේ දෙකම හැදනට පස්සේ තමයි ප්‍රජාතන්ත්‍රවාදයන්නේ දැ ඉස්සෙල්ලම ප්‍රාතන්ත්‍රවාදය මුලට ගත්තොත් සියල්ලිවර ඒ නිසා ඉස්සෙල්ල විනය දෙක සංවර්ධනය ඇත්තුන ප්‍රාතන්ත්‍රවාදය මේ ක්‍රමවේදය තමයි ඇතිඩෝන ද භික්‍ෂු සමාජයේ හැසිරෙව්වේ මේ ක්‍රමවේදේ ඔස්සේ බුදු හාමුතුරුව. වි භික්‍ෂු සමාජයක් නිරුමාණය කරන්න උන්වහන්සේ ක්‍රියක්ලා එතකොට ආදර්ශ සම්පන්නයි ගුණගරුකයි කාටවත් වරදක්නෑ වැරදි කියන තත්තෙන් ජීවත්තෙන ඒ නිසා සැබෑ මනුස්්‍යයානං සීලවන්ත කෙනෙක් විනය ගරු කෙනෙක් වෙඩෝන අපට නිති පන්සසිල් පොහොයි අටසිල්තියන්නේ කටයි. එතකට පංචසීල ප්‍රතිපත්තියට අනුගතව සමාජී මිනිස්සු ජීවත්වෙන වනං. අය අමුතුෙන් මහ නීති අවශ්‍ය නැහැ. ගද නීති ඕන වෙන්නේ මේ පංචසීල ප්‍රතිපත්තිය කඩ කරනවනම්. පංචසීල ප්‍රතිපත්තියට අනුගත ජීවිතයක් ගෙවනවනං කවද්දාවත් අවශ්‍ය වෙන්න ැ අලුත් නීති සම්පාදනයක් ඒකයි අ ලිච්චවී රජදරුවන්ට දේශනා කළේ ඔවුගේ ප්‍රතිපත්ති හතත්තිබන ස්ත පරිහාණය ධර්ම කියල එක වගන්තයක් තියනවා නොපැනවූ නීති නොපනවන්න පැනවූ නීති කඩනු කරන්න පනවා ඇති නීති කඩර නැත්තැ අලුත් නීති අවශ්‍ය නෑ කියන නමකින් කියන්නේ නීතිරිික රකිනවනං, පනවපු ගුණධර්මටික අරක්ෂා කරනවනං, පංචසීල ප්‍රතිපත්තියට අනුගතනං. ඕනම රටක ඕනම සමාජයකට ගැලපෙන අතිසය වැද කරුණු පහක්. ඒ නිසා මෙන්න මේ කරුණු වලටානුව ගැන විනේගරුක බවතියනවනං සැබෑ ආදරසම මනුස්සෙක් මේ ලෝකෙට නිර්මාණය වෙනවා. දෙක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සැබෑ බෞද්ධයෙක් සැබෑ උපාසක උපාසිකාවක් වෙන්ඩනං තියෙන්ෝන අකෝතු හල මංගලිකෝ හෝති. අකෝතුහල මංගලිකෝ හෝති කියලක කියන්නේ සමාජයේ තියනවා යම්යම් සාම්ප්‍රදායික මිත්‍යා විශ්වාස ඒ මිත්‍යා විශ්වාස සත්‍යයයි පිළිගෙන ඒ ඔස්සේ කවුරු හර යනවනං ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය හැම මොහොතෙම තීරණය කරන්න උක්සාහ කරන වනං කවදාවත් හොදට දියුණු මනසිකින් ජීවත්යෙන්ට බෑ මොනොද බලන්නන්නේ ඒ වගේ ඔය මංගල කාරනා හැටියට පිළිගන්න මංගල කාරණා නොවනදී. මංගල කාරණා හැටියට පිළි ගන්න. ඔය මිත්‍යාව ශ්වාස. අකෝතුහල මංගලිකෝ හෝතික වේකයි. ඒ නිසා ඒ මංගල කාරණ හැටියට පිළි නොගන්න තත්වයට පත්තෙන් දෝන ඔය සාම්ප්‍රදායක ගතානුගතික වැරදි විශ්වාස සාම්ප්‍රදායක ගතානුගතික හොඳදේ ඔලුත් තියනවා. ඒව අපි ගණන් ගන්න ඕෝන නමුත් අපි උත්සාහ කරන්න ඩෝන මිත්‍යවිශ්වාසයින් කරල දාණඩ මංගලකාරණා නොවන්න දේ මංගලකාරණා හැටට ගණන් ගන්න නැතුව කටයුතු කරන්න තරම් හැකිියාවක් ඇති වෙෙන්ඩෝන. නමුත් සමාජයක ඒකන වේග වෙන්නේ. බලන්න හෝනෙක්කෑ ගැහනු. ගමනක්ැන්න හදන කොට හෝනෙක්ෑ ගැහුගමන් ගමන නවත්තනවා ්‍රික වෙලාවත් ඉඳලයන්නේ. මොන වේවිදි දන්න. වැඩිහිට යොත්ක කිය න පපුතිේ පොඩ්ඩක් ඉඳල පලයන් කියලා. කෑරලෙක්කෑ ගැහුත්ේඇත්තෙහෙමයි. දැන් ගෙදරක හදන පූසෝ බලල්ලු පොර කනු හිතන්නේ ඒක අගුණයි කියලා. දැ කොහේ හරි පොරගන්න එපාය. දැ බල්ල බුරනෝ නමුත් බල්ලගේ පුුරණතාල වෙනස්ුනොත් උඩුබුරුදන්නටන් ගත්තොත් අන්න හිතනෝ මේක අසුභව ලක්ෂණයක් කියලා. සමහර අයහිතනවා ඔන්න ඔයයා යිනං ඉස්සරහට මුණ ගහෙන්ඩ එපා. ඔය මනුස්්‍ය ඉස්සරහට මුණ ගැහිල ගියොත්නන් ඉවරයි අද ගමන මෙහිෙම පිළිගැනීමම් සමාජයේ. කපුට කෑ ගැහුව තේත් හිතනවා අගුණයි. අපලයි අදනං හරියන්නෑ මේ වගේ. ඉළඟට සමමාරු රහ කාලි බලම ඉෙදරින් පිට වෙන්න වැඩ කරන්න හම්බ වෙන්න තකට. ඇයි වැ වැඩ පට ගන්න තියෙන්නේ හතහමාරට අටට නං රාහුකාලය තියනෙ නමට නම්. දෙ නමේ වෙනකම් ගෙදරඉන්න. වැඩ කරන්න නම් වෙන්නේ තමන්ගේ ව්‍යාපාරය තමන්ගේ දයිනික ජීවිත රැකියාව වඩු වහත්තෙක් වෙන්න පුළුවන් මේසන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. වැඩ කරන්න නම් බන්නේ කාර්යාලි රාජ්‍යහා ප ෞද්ගලික වෙන්න පුළුවන්. එතකොට රාහුකාලි බලබල වැඩ කරන්න ගියත් රාහු කාලි බලබලම නාන්න යනවනම්. රාහුකාලි බලබලම කන්න බොන්න යනවනම් මේක කරන්න හම් බෙන්නේ ජීවත්තෙන් හම් බෙන්නේ ඒ නිසා පින්නතුනි විත්‍යාදේවල් දෙම් බලන්න දැන් හෝනෙ කෑ ගහන වෙලාවිග දෙරින් ලියට බහි නෝ කෙනෙක්. ඒ ගමන යන ඉල්ල දැන් අරක හිතේ තියාගෙනම යන්නේ. මොනොවේද දන්න මොනොවවේද දන්න ඒම හිත හිතා යනකට මනොහරි වෙනවා. එතො හිත හුන කෑගැහනනි සාතමයි උන්න මේක උුණේ මං ඒ වෙලා වෙලට බැස්සනි. ඒම නැත්තැන් අවල් මනුස්ය මුණගහුණන් නිසා තමයිට මේක වුනේ. ඒ මුණ නොගැරි ආාවවනං මේක වෙන්න නෑ. මෙම හිතනම්. හැබයි පින්නතුනි ගෙදරින් එලියට බහින වෙලාවෙ හෝන කෑගහල කෑරලා කෑගහල බල්ලා උඩුබුරුදදාලා ඒ වෙලාවේ එලියට බැහැල ඇවිල්ල ඒ ගමන ඒ වැඩේ සාර්ථක වෙලාතියෙන. ඒ සාර්ථක වනු අවස්ථා මතකගන්න. වැරදුන අවස්ථායිකත් දෙකක් ඔන්න මතක් කරගන්නවා. ඕකතම අපේ හැටේ ඕන තරං හෝන කෑගහනු වෙනාවට රාහු කාලේ ඕන තරං ගෙදරින් එළියට වැහැල ඕන තරං වැඩ සාර්ථක වෙලා තියෙනවා. ඒ සාර්ථකවුණු ඒව ගනම් ගන්න නෑ එකක් අසාර්ථකවුණු ඕෝක තමයි කියව කියවවෙන්නේ. එදොට ඒකෙන් වනාා විදියට තම හිතන්නේ ඒකෙන් වෙලා නෙමෙයි යම් යම් දේවල් දුරුවලකං එතකොට තමන් පටන්ගත්ත වැඩේ සමහර වෙලාවට මුදල් මදිවෙන්න පුළුවන් කළඹනා කරනයෝ හොඳ නැතිවෙන්න පුළුවන් උපදෙ හරියට ලබා ගැ නති වෙන්න පුළුවන්. ඒ කාර්ය පිළිබඳ අවබෝධයක් නැතිවෙන්න පුළුවන් ඒ ැන ඉගෙනගෙන නැතිවෙන්න පුළුවන් ඒ ගැන පුහුණුවක් අත්දැකීමක් නැතිවෙන්න පුළුවන් ? හිතුවක්කාරී විදිහයට පටන්ගත්ත එකක් වෙන්න පොළුවන් ඒකයි අසාර්ථක විල හතියන්නේ. හැවයි හිතන්නේ මම රාහකාලි පටන්ගත්ත නිසා. එහමනැම් මේ හූන කෑගහපුවෙලාවෙ මේ ගමන ගිය නිසා. තමයි මට මේක උනේ කියල හිත නොම්. මිස හුණ කෑගහලා රාහුකාලෙලියට බැහැලැවිල්ලා සාර්ථක වනු වැඩගෙනමකුත් හිතන්නේ. බලන්න කොච්චර අපි. අයහපත් අන්තවාදී නොයදගත්දේට අවධහනයේ යොමු කල්ල තියෙනවාද. ඒ නිසා ඔබ උත්සාහ කරණ්ඩඕන අන්න එවැනිද ජීවිතයෙන් අයින් කරඩ පෙන්වතන. අපි වෙන්න ඕන චණ්ඩාල උපාශකයෙක් නෙවෙේ. හොඳ ගුණ ධර්ම ඇති උපාසක උපාසිකාවක් වෙන්ඩ ඕන. එ නිසා අර මිත්‍ය විශ්වාස පසුපස ගිහිල්ල ීවිතය විහාස කරගන්නඩිතා. නිසා යම් යම් දේවල් තියෙනෝ පිළිගන්න. දැන් ගෙදරක මුල් ගල තියෙන කොට නැකතක් බලල මුල් ගලතිව්වට කමක් නේනේ. ඒක ගැටල්ුවන්න ෙේ. හොඳ වෙලාවක් බලන. බලල මුල්ගල තියෙන. හැබ ඇමතිස් සේම හොඳ වෙලාවල් බලබල කන්න යන්න නාන්න යන්න වැඩට යන්න හැරෙන්න්න පෙරල බේ ඔක්කොම කරන්න යුද්ධයන. එන විශේෂ දේකට හෙම කලාට කම න්නේෑ. ඊළඟට අනික් පැත්තෙන් ගෙදර පදිංචි වෙන දවසට. හොඳ වෙලාමක් බලනොක ගැටලුවක් නෑ. තමන්ගේ මංගල උත්සවේ පෝරුවට නගන්න. හොඳ වෙලාක් බලනීකට කමන්නේ න හැමවෙලා වෙම වෙලාවල් බල බල කරන්න ගිය ජීවත්තයෙන් හම්බෙට්. එනිසා මනස ඇබ්බැහි වෙලා මොනමදයක්කත් කරන්න බැරි වෙනොයකි. හැමති සේම අසුභවාදී චින්තනයකින් යුක්තවතමයි කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ නිසා හොඳින් තේරුන් ගණ්ඩ මෙවැනි දේ අපේ ජීවිතයෙන් අයින් කරගෙන. රජු බවින් යුක්තව ඉස්සරය හට න්ඩ කටයුතු කරඩන. ඊළඟට පන්නතුන කර්මය හා කරුම පල විශ්වාස කරන කෙනෙක් වෙන්්ඩෝන. දැන් සමාරු කර්මය ක්‍රියාව ගනන් ගන්න කොහේ තියෙන කරමයද්ද කියලා කර්මයට පයින්ගහනු. කර්මයට අවලාධ කරනවා කරමයට උපහස කරනවා. බුදු දහම කියන්න නෑ සියල්ල පෙරකර්මයෙන් හෝ සියල්ල කර්මයින් සිද්ධ වෙනවාය කියා එහෙම කියන්නේ මේක නම් මගේ පෙරකරුමේ අපි ඕනෙකට කියනවා. සමහර වෙලාවට අපි උන හැදුනත් මේක මගේ කරමේ එම් බෙරිස්සාාව හැදුනත් මොන කරමකට හැදිච්ච දෙයක් ද දන්න කියනවා. අතේ පයේ අමාරුවක් හැදුනත් මොන කරුමය අද්දමන් දන්න කියන වැස්සත් කරුමට දාන පැව්වත් කරුමට දානවා. හුල ගැහැමුවත් කරුමිට දාන. මේ ඔක්කොම කර්මය කියලා හිතාගෙන ඉන්න කොටස ගුත්තට. බුද්ධාගම එහම කියන්නේ. බුදුදහම පෙරකරමය පිළිගන්නවා හැබැයි පෙරකරුමයි මසිල්ල සිදුව වෙනවා ඇගල පිළිගන්නේ. බුදුදහම කරමය පිළිගන්නවා හැබැයි සියල්ල කමින් සිද් වෙන ඇගල බුද්ධාගමය පිගන්නන්නේ ඒ නි අන්නේක තේරුම් ගඩ ඕනො. පිිගන්න ඕන කරුණය හා කර්ම පල එහෙම පිළි නොගන්න කෙනා සැ රූලක ගමන් කරන සැබෑ බෞද්ධෙක් වෙන්න. ඇයි චේතනාව මුල් කරගත්ත ක්‍රියාවගේ කරන්න නැත්තං වැඩක් නේනේ දැන් දම්ම පදේ මේ පිළිබඳව කියනවා මෙහෙම මනසාචයේ පදුට්ටේන බාසතිවා කරෝතිවා. මනසාචයේ පදුට්ටේන දූෂත මනසින් භාසතිවා කරෝතිවා යමක් කියනවන කරනවන. අන්න ඒක ප්‍රතිවිපාක අපේ පස්සෙන් එෙනවා. එකකොහොමද ක්වහත පපදන් ගැලබැඳකු නාපසු කොසරත්තරෝදී නොවගේ එකන කර්මයහාර් කර්මවිපාක අපිත් එක්කයි යන්න. මනසාචී පසන්නේ න ප්‍රසන්න මනවූ භාවයකි. භාසතිවා කරෝතිවා යමක් කිවෝොත් කළොත් ඒක ප්‍රතිවිපාකත් අපි ටනවා. කොහොමද ජායාවන පායන හෙවනැල්ල වගේ.ඒ නිසා මේ විදියට තමයි අපේ ජීවිතය ගෙවෙන්නේ ගත වෙන්නේ පෙන්වතුන. එතට කර්මයා කර්මඵල ප්‍රතික්ෂේප කලා හරියන්නේය. කර්මය හා චේතනාව මුල් කරගත්ත කර්මය ඊට අත්තන ප්‍රතිඵලය අපි වටහා ගණ්ඩෝන. එහෙම නැත්තං අපි ආවට ගියාට ජීවත්වෙලා හරියන්නේ. අවබෝධෙන් ජීවත්තෙන්ට කිය කියන්නේ එකයි. ඒනම් අවබෝධෙන් දිවිග වෙන කෙනෙක් බවට පත්ෙන්ට කර්මහා කර්ම පල විශ්වාස කරන්න කියනෙ එකයි බුදු දහමි කියන්. කර්මයත් කර්ම පලයත් විශ්වාසකරා. කර්මයහා කර්මඵල ප්‍රතික්ෂේප නොකරන බෞතිකවාදී පිරිසක්කින්නවා. මෙ පේන ලෝකේ විතරයි අපි පිළිගන්න. අපි ෝයි එකක්ත් නොපි දේවල් පිළිගන්නන්නේ කිය. ලෝකයේ හැම දෙයක් දැකල පිගන්න තත්වට පත්වෙන්න පුළුවන්ද බෑ දැ ඔබම හිතන්න ඔබ තුළ ඇති වෙනවා කරුණාව දයාව අවිහිංසාාව පරිත්‍යාගශීලී චේතනාව ආදරය මේ වගේ චේතන ඇති වෙන ඕනේ. දැ මේවා දකින්න පුළුවන්ද. දැ කරුණාව දකින්න පුළුවන්ද. අල්ලන්න පුළුවන්ද බරක් තියනවද පාටක් තියනවද නෑ? මෛ්‍ර අල්ලන්න පුළුවන් දකින්න පුළුවන්ද බෑ. හැබයි කරුණාව නෑ කියල ප්‍රතික්ෂේප කලොත්. මෛත්‍රිය කියල එකක් නෑ කියලා ප්‍රතික්ෂේප කලොත් අපි හරි තැන දින්න වෙැත්නද. වැරදි තැන. එහම් බෞතිකත්ව සියල් අවබෝධ කරගත හැකිද බෑපෙන්නොතන. බෞතික නෝන ඕනතරන්දේවල්තයනවා අපට මනසට දැනෙන. දැන් ආදරය තියනෙන. අපි අම්මට තාත්තට ආදරී කොච්චර ්‍රබේද තියෙනවාද. අමට තාත්්‍රර ආදරය කරනවා සහෝදරයකුට ආදරය ක්ට. ඊළන් අසල්වාසීන් ආදරයේ කරටනවා. යාලුවන්ට ආදරයේ කරනවා පෙම්වතියක් එකිනකාට ආදරය කරනවා. බලන කොච්චර ආදරය වෙනස්ද. එදොන මේ ආදරී පෙන්නන්න පුළුවන්ද. මං ඔබට මිච්චර ආදරී කියලා කිලෝවලින් හරි කුරණිවලින් හරි ගෝනිිවලින් හරි පෙන්න්නන්න බෑ. ඉගැන බෞතිකනේ එහනම් පිනතුන බෞතික නොවන්න සියල්ල ප්‍රතික්ෂේප කිරීම වැරදි කියන එකයි මම මේ කියන්න නොබට උත්සාහ කළේ. එනම් බෞතිකවාදේ මත සියල්ල පිළි ගැනීම කොච්චට වැරදිද. පේන ලෝකය විතරත් විශවාාස කරල බෑ නොපෙන්න ඕන තරම් දේවල් තියෙනවා අපට මනසට දැනෙන ඒනිසා දැන් ඊර්ෂාව මනසට දැන්නද මනස තුළ ඇතිවෙන දේශය මනස තුළ ඇතිවෙන්. අය අහපත් පැත්තීම අල්ලන්න බෑ දකින්න බෑ පාටක් නෑ හැබැයි එහෙමදේවල් නැත්්ද තියනවා. ඔ නැහැයි කියන අය ඔබට කේන්තියන්න නැද්ද කේන්තියනවා ෞතිකවාදය විතර පිළිගන්නට කේතියන්න ඇද කියේතියන. ඒ නිසා පෙන්නතුන කේන්තිය කියන එක අල්ලන්න බෑය. ඔ නෝක තේරුම් ගන්නව. එහෙම නොනොත් හර ඔබේ ජීවිතය අයාල යන ජීවිතයක් බෞද්ට පරිවර්තනය වෙනවා කරුමය අරුම පල විශ්වාසය. මේක අවශ්‍යයි. ඒනිසා අපි කරන කර්මයට අපිට විපාකයක් කෙනවා. දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් නමු හොරුන්ගෙන් පහරකෑමකට ලක් වුණා කර්ම විපාකය ස්වභාාවකයි. දැන් අපි ඔය කේන්ද්‍රය බල නොනේ බලෙන දැන් ඔන්න අපල කාෙක. ඇතම අපල කාල ගැනමුකක්ද පෙරකළ අයහපත් කරුම. ත පෙර කළ අයහපත් කර්ම කාටවත් පවරන්න බෑ මම යමක් කලානං ගිහිවේවා පැවිදිවේවා තම තමන් යමක් කලානං අනිවාරයෙන් තමන්ටක ප්‍රීපාකය නවා දැම්බලන්න සීවලී මහරහතන් වහන්සේ ලාබී නතරක්ගස්ථානේ එතකොට උන්වහන්සේට ගහක්ගලක්කුට හිටියත් ධනය ලැබෙනවා. සමර වෙලාට ඇත දුර ගමක් යනකොට බදු හාන්දුරොත් හනවා. අද සීවලි අපිත් එක්ෙන අද කියලා. මොකද ඒ තරන් උන්වහන්සට ලැබෙන. අන්න බලන්න කර්මයහා කර්මවිපාක. ඒගැමී කියන්නේ කර්මයහා කර්මඵල පිළිගන්න ඕනේ කියලා. දැන් ලෝසක මහරහතන් වහන්සේ. උන්වහන්සේ? පින්නතුන රාත්වෙලා ඇබැයි හැමදාම පින්ඩපාතියනවා කවුරු කාගෙන්වත් දානය හම්බෙන්න. ඇයිඒ. අනිත් හැම කෙනටම පේ නි ලෝසක මහරහතන් වහන්සගේ පාත්‍රය ධනය අම්බිලා පිරිලා වගේ. නමුත් හැමදාම වෙන්නේ දානි නැතුව. හිස්පාත්‍රී පන්සලටට පස්ේ අනිත්ත හාමුදුරුවන්ට හම්ඹ විච්ච දාානින්තවයි දෙන්නේ. ඔන්න බලන්න. අපි කරන කර්මයට තමයි අපට ප්‍රතිවිපාක අපේ දුප්පත්කම පෝසත්කම දැන උගත්කම මේව සමහර වෙලාවට කොච්චර උත්සාහ කළ තරියන්න තිවස්ථා තියෙනවා එහනම් අපි අපි පෙර කරපු කර්මයත් අපිත් එක් එනවා ඉගෙනක ඔබප පිළිගන්න. එනිසා සැබෑ බෞද්ධයක් සැබෑ උපාසකු පාසිකවක් වෙන්න කර්මය හා කර්ම පල පිළිගන්න කෙනෙක් බද් පත්ෙන්ට ඊළඟ කාරණය මයි පෙන්නතුනි ඉතෝච බහිද්ධ දක්කින ියන්ගවේශති ඒමකත් දන්දීම දන්දීමට නැඹුරුවන කෙනෙක් සැබෑ බෞද්ධය. හැබැයි දන් දෙන්නේ පෙන්නතුනි බෞද්ධයෙක් න බුදුදහමේ සීමාව රාමකතුන ඉඳගෙනයි. දැන් ආවල්ලාගමිකෙ ටත් අපි දන් දෙෙන් ඕන අහවල්ලාගමික ස්ථානයට ති ගෙහිල්ලා පිහිට ලබා ගන්න ඕනේ කියලා හැඟිීමමක්කා හරිත නොනගය බෞද්ධයෙක් නෙවේ බෞද්ධයා බුදුදහමට සීම වෙච්ච කෙනෙ දහමට සීමාවුණම ප්‍රමාණවත්තය. ඒ නිසා හැමමොහොතකම වෙනත් ආගම් පසු පස යන්නේ නැතුව බුදු දහමින් රාමුවහඳුනාගෙන ජීවත්තන කෙනෙක්. දැන් සමාහර කියනවා හැමගමකින්ම කියන්නේ කයි කියලා. එක ඉතාම වැරදිී හැමගමකින්ම එකක් කියන්නේ. පොදුවේ ආගමික ලක්ෂණ තියන්න පුළුවන් බුදහම මේ කතා කරන චතුරාර්ය සත්‍යය ආර්ය ස්ටායින්කමාර්ගගේ නිර්වාණය කියන මේවා ලෝකේ කිසිම ආගමකින් කියන්නේ. බෞද්ධ දර්ශනය තුළ විතර මේක කියන්න. ඒම් කොහොමද පින්නතු නි කියන්නේ හැමාගමක්ම එකයි කියලා. ඒ නිසා හැමාගමක්ම එකක් වෙන්න දේවවාදී ආගම් වෙන පැත්තක කියනේවා. මනවකේන්ද්‍රීය ආගමක් නැත්තන් දර්ශනය කෙටතන බුදු දහම කටයුතු කර. ඒ නිසා සැබෑ බෞද්ධයා බුදුදහමි තෙරුවන්ට නායකත්තේ දෙමින් තෙරුවන්ගේ සීමාව හඳුනගෙන අන්නය පසු පස නොයන තෙරුවන් පිළිබඳවම විශ්වාසෙන් කටයුතු කරන කෙනෙක් බවට පත්වෙනවා.ඒ නිසා මෙන්නම ලක්‍ෂණටික අවබෝධයෙන් බුද්ධිමත්ව හිතන්ඩ අන්නේේ අනුව කටයුතු කරන්න ඔබත් ක්‍රියයක් කරන්න. අද ඒහි පස්සිකෝ ධර්මදේශනාවට දායකත්තේ ගත් පින්වත් ඔබටත් ඔබ පවුල්වලසේලු දෙනාට මත් අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගි සුවපත්භාවේ සැලසේවා ආයුරා රෝග්‍ය භාග්‍ය සම්පත්්‍යය උදා වේවා ධර්මචඥඥානය පහළවේවා මේ ධර්ම කරුණුවලින් ඔබේ ජීවිතයේ දැනුවත්තේවා කියලා. ඒවගේම ඒහි පස්සිකෝ ධර්මදේශනා මාලාව උඹවෙතගෙන එන. සරණවාහිනිී ඒහි පස්සිකෝ නිස්්පාදන කණ්ඩායීමට ද අපි ප්‍රාර්ථනා කරනවා. නිරෝගි සම්පත්තිය හා චිරජීවනය ලැබේවාකයා. ඔබසමට සම්මා සම්බුදු සරණයි. ජම්පුගස්මුල්ල මාවත නුකෙකොඩ අංක විසිහයෙන් ඒ නිවසේ පදිංචිව සිටි J... පෙරේරා මහතා, අභාව ප්‍රාප්ත වී ජුනිමස්ස විසි දෙවැනි දිනට තෙමසක් පිරීම නිමිත්තෙන් එතුමාට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණාවබහෝධිය ප්‍රාත්ථනා කරමින් පවුලේ සැමවිසින් අදදින මෙම වැඩසටහන සඳහා දායිකත්්‍යය දක්වන ලදී.